ඉන්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගඩ කල්පනක් කළේ අපේ පේතවත්තු පාලයේ සඳහන් වන උබ්බරී කියන වර්ගේ පස්වනි කතාව මූලික කරගෙන ධර්මදේශනාව සිද්ධ කරට. ඒ පස්සනිී ධර්මකාරණාව තමයි මට්ටකුන්්ඩලී පේතවත් මට්ටකුන්ඩලී කියෙන නම කියනපටත් අහල තියනවා අපේ බුදුරජාණන් වහන්සේ සැවත්නුවර ජේතවනාරාමේ වැඩඉන්න කාලී මේ සැවත්නුවරම එක බ්‍රාහ්මණය කෙටිය බොහෝම දනවත් උපබෝග පරිභෝග සම්පත් බොහෝ තිබුණ කියල සඳහන් කරනවා. නමුත් මේ බ්‍රාහ්මණය ඉතාම මසුරුයි ඒක නිසාම අදින්න පුබ්බක කියලා ත් පටබැඳදිිල තිබුණා. මේ ඉතාම මසුරු රාහ්මණයා තුනුරුවන් කෙරෙහි බොහෝම අප ප්‍රසාදයි. බුදුරජාණන් වහන්සේ පිළිබඳුවවත් ධර්මරත්නය පිළිබඳෝව ආරය මහා සංගරත්නය පිළිබඳෝවත් කිසිම ආකාරයක පැහැදීමක් මොහු තුළින් දකින්න නෑ. මොහුට එකම පුතෙක් හිටියා. පුතාගේ නම කුන්ඩලි පස්සෙ කාලි මට්ට කුන්්ඩලී බවට පත්වනා. එකම පුතයි හිටී මේ තරන් මහා ධනයක් තිබිලත් පුතාගේ කණට තෝඩු දෙ කදල දුන්නේ නෑ ඒක හදදගියත් විය දැවී කියල. රත්තරං කෑලි දෙකක් අරගෙන තමම් එහෙම් මෙහින් තලල ඉ ඔකතමයි කණෙී ඉති ඒක නිසා පස්සෙ කාලි ඔට මට්ට කුන්ඩලී කියලා නමක් පටබැන්න. මේ බ්‍රාහ්මණය පුතාට කතා කළ අවවාදයක් දෙනවා අවවාධීන් සඳහන් කරන්නේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේක්කවත් උන්වහන්සගේ ශ්‍රාවක පිරිසේක්කවත් කිසීම සමී පැසරක් ගොඩ නගා ගණ්ඩිපා කියලා ති පුංචි කාලිදලම මේවාගේ අවවාදයක් ලැබෙන නිසා ඔහුත් තුනුරුවන් කෙරෙහි බොහෝම අප ප්‍රසන්නෂ. එති මෙෙම කාලයක් ගෙවිලගීරා හදිස්සියම මේ පුතා ලෙඩවනා ලෙඩවුනාට මේ තාත්තා පුතාට බෙහෙට්ටිකක් අරන් දෙෙන්ද කටයුතු කරන්න නැහැ පිය දැන්වෙයි කියලා සාමාන්‍යෙන් අපි ධර්මය කතා කරනකොටත් ඔ සිල් රකින තැන්වොල උදාහරණයට දක්වනකොට. පැහදිලි කරනවා එකම පුතෙක්කන්න අම්ම කෙනෙ. ඒ පුතා ආරක්ෂා කරන්නට කොයි තරන් උත්සාහගන්නවාද. කැපකිරීම් කරනවාද. ආං ඒවාගේ සමාධන් වෙච්ච සිල්පදේ රැකගඩ කැපවෙන්ඩ කියලා. ඉතින් මේ බමනටත්තින් ඒකම පුතයි. තැන් පුතා ආසනී පයි. පුතාට බිහිට්ටිකක් කරන්නවත් බමුණගේ කල්පනාවක් නෑම පුතාට වඩා බමුණට ධනය වටින නිසා ඉති කම්‍රමින් ක්‍රමක්‍රමින් දරුවගේ අසනීපය උත්සන්න වුණා ඉතාම උත්සන්න අයි දැන් කියලා දැනගත්තට පස්සන බෙද මහත්තය එක්කාව ඉද වෙද මහත්්‍යය පීක්ෂා කරල බැලුව නමුත් දැන් සුවපත් කරන්න පුළුවන් මට්ටම කනෑ කාලි ගිහිල්ලකොඩ වෙදම හත් මගැරල ඇඩික්ා. බමන දැනගත්තා මොහොතා වැඩිකල් ජීවත්වෙන්නේෙත් නෑ. හැබයිගේ ඇතුලි හිටියොත් ැ ලෙඩා බලන්ඩත් කට්ටියේනවා. ඉලකට මරණයේ බලන්ඩත් කට්ටියේනවා. ගේ ඇතුල රංගරිදී මුතුමැනි ගොඩක් හග. මිනිස්වේව්වා දැක්කු මෙච්චර ධනේතිබිලත් පුතා මැරණකං හිටියනි කියලා මට අප කීර්තියක් ඒ. මැරෙන්්ඩත් කලින් ලමයා ගයින් පිට කළා ඇතුල්ගෙයින් ගෙනල්ල එලි මහනි තැනක තිබ්බ එතුකට එන කෙනෙකුට ඇතුළට ඇඩුවමනාවක් නෑ රොහු ඉතාම වේදනාගෙන් පීඩා විඳවිඳ තමයි ඉන්නේ අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණා සමාපත් යද සමවෙදිල ලෝක දහතුව බලා වදාලෙක් උදෑස්සනක එ මටුඩ ලව දැක්. එති මට කුඩලි දැක්කේ මොන හේතුව නිසාද කියන කාරණාව භාගිතුන් හසේ නැවත ආාවර්ජිනි කරනකොට බුදුරජාණන් වහසේ දන්නවා මට්ටකුන්ඩලි බැඩි වෙලා ජීවත්තින්නෙත් නෑ අද දවස මැරෙනවා. හැබ මැරුණ ගමන් උපදන්නේ නිරෙයි. එහි ඔට පිහිටක් වෙන එක හොඳයි කල හිතුුණා. එතවැට එනම්ද භාගිතු වහසේ සැවත්නුවර රජගහනුවේ මැරෙන ඔක්කොම දිහා බල්ල හ පිටවැඩි පෙ. ඒමත් නැහැතින්න තිමකද කෙනෙකුගේ පුුණ්‍ය මහිමයක් තිේන්ද ෝවන භාගිතුන් වහසට දකි නැත්තන් සියල දන වෙලාට දකින්න ලිපයි. එහෙමත් නැහැ අනික ලොකු ලාබයක් වඩත් ඕන වැඩි පිරිසකට.ඉති මට්ටකුන්ඩලී නිරයෙන් නිදහස් වෙලා සුගතිය උපදිනවා භාගිතුන් වහසේ දැක්කොත්. මට්ටගුන්්ඩලී සුගතිය ඉපදුහාම තාම මසුරු තමන්ගේ තාත්තට යහපතක් කරන්න බට්ටකුුණඩලි පෙළබෙනවා. තාත්තට යහපතක් කරන්න බට්ටකුන්ඩලි කටේතු කරනකොට තවත් විශාල පිරිසකට ධර්මවබෝධයක් දෙන්ඩ භාගිතුන් හසේට හැකී අවතිනව මොකද මේ මේ තරම්ම මසුරු බමුණ ජේතවනාරාමිදිහාහට යනවා දැක්කහම මිනිස්සු නිකම්ම පෙළහැදෙනවා. මුහුට මොුවව ාගතන් වහස දශනා කරයිද කළහට ය එඉද විශල පිරිසක් බනහන තැනටනවා ඒවාගේ ලොකු ලාභයක් සැලසෙනවා බුදුරජාණන් වහන්සේ උදේසන කාල් භික්‍ෂූන් වහන්සේල මහත් පිරිසක් එක්ක පිට පාති වඩිනකොට මේ අදින්න පුබ්බක බ්‍රහ්මණයගේ ගෙදර තියන වීදය දගේ වැඩියා වැඩම කරලා අදින්න පුද්ග බ්‍රහමණයක නිවස ඉදිරිපිට භාගිතුහසේ නතරුණ. ශද්වර්නණ බුද්ධ රශ්මිධාරාාවවෙහිදනවා. විශේෂ රශ්මි කතම්භයක් අදන පුද්බග නිවස දිහට ගමන් කළා. ද මට්ටකුටලි බොහෝම වේදනාවෙන් න්නේන්නේ නමුත් ඔහුට මේ පුදුමාකා රාලෝකයක් දකිද ලැබුණේ. එද එනිසා වටපිට බලනවා කොහෙන්ද මේ යාලෝකයේ. මොකදද මේ යාලෝකයි එක දැක්ක ගමන් ඔහුට පුදුමාකාර ප්‍රීතියන්. නමුත් ඒ වටපිට ඔබම ඔබ බලනකොට දැක්ක භාගිතුන් වහස්සේ ගෙදරට ඇතුලෙන තැන පාරි හිටගෙනන්නවා. බුදුරජාණන් වහසේ දැක්ක හම මටකුන්ලෙල්ට ඇතිවුණේ පුදුමාකාර ප්‍රීතියක්. මටකුල්ලෙට හිතෙනවසූරයා යම්සේ තේජවන්තතිද චන්ද්‍රයා යම්සේ සෞම්මි ගුණේ යුක්තද. මහන බමුණන් අතර යම් කෙනෙක් තෙදවත්ද ගුණවත්ද. ඒ සියලු දෙනා අභිභවනය කළ තේජසින් සූත්‍රය අභිභවනය කළ. සෞම්ය ගුණයෙන් චන්ද්‍රයා පරාජයේ කළ. සීලාදී ගුණයන්ගෙන් සියලු මහන බමුණන් ඉක්මෝවාල්ු දෙතිස් මහාපුරුෂ ලක්ෂණයෙන් යුක්ත. අසුවුවක් අනු ්‍යංජන ලක්ෂන් දෙසය දාසයක් මංගල් ලක්ෂණයන්ගින් පොහොසත් ශද්වර්නණ බුද්ධ රශ්මි මලාවං විහිදවන් ස්වර්ණවර්ණ වූ ශරීරධහතුෝකින් යුක්ත ලොවතුරා බුදුරජාණන් වහස යම් තැනකද. ඒ මහාපුරුෂෝත්තමයණන් වහන්සේ නේද මේ නිවසට හැරෙන තැනමේ හිටගෙනන්නේ. කියන චිත්ත ප්‍රීතියෙන් හිත පිරුවුණා. එ හිත පිරෙන කොටම මටටගුුණඩලීගේ දසැගිලි එකට එකතු වුණා. ො මමාරු යතපාය නගා ගණඩ බැරි වෙලාව නමු තොහු දත එකට එකතු කරගත්තා. බුදුරජාණන් වහසේ සිද්ධිය දැක්කා දැක්කට පස්සේ භාගිතු වහස කල්ප නා කලාා මොහුගේ සුගති ගමන සඳහා මේ ප්‍රමාණව භාගිතුන් වහස දැකළ දෑත එකතු කරගත ඒ ප්‍රමාණවත් සුගතියටට. භගි හස භික්ෂ සංගත්ත එක පිණඩ පාත චාරිකාවට වැඩියා. මට්ට කොඩලී තික වෙලාවකින් ජීවිතයෙන් සමුගත්තා. නමුත් ඒ මුහොත වෙනකොට හිත පිරිච්ච සතුටක් තිබුණ බුදුරජාණන් වහස ගැන. මෙහින් චුත වෙනවත් එක්කම. දොළොස් යොදුන් රන් විමානයක තව් තිසා උපත්තිය ලැබුවා. ඉති අපට මේ . දේශනාවිදී සාකච්ඡා කළ යුතු ඉතාම විශේෂ තැනක් මේවිිතනය අපි එක දේශනාාව ඉදිරියට තවටිකක් සාකච්ඡා කරමු තවතිසාාව ඉපදිච්ච ද මටකුන්ඩලි දිවිය පුත්‍රය කල්පනා කළා මට මේතර ආශ්චර්යයක් කොහොමද මේතර සැපසම්පත් ලැබුණි කවුරු නිසාද තමන්ගේ පෙරජීවිත යවර්ගනය කළා එතකොට පෙරජීවිතය දැක්කා. බුණගි පුතා නමුත් අසනීප වෙලා බිහෙතක් නැතු මරණයට පත්වුණ. කාගෙන්වත් පිහිටක් නැතුූ අසරන වෙලා ඉන්න වෙලාවි කාටත් පිහිට වෙන ලොතුරා බුදුරජාණන් වහන්සේ ඔහුටත් පිහිටන්න. ඒ පිහිටෙෙන් සරණින් තමයි මෙතන් තෙනකන්න ආග කියන කාරණාව ඔොහු මනාව දැක්ක දැනගත්තා. එලකට කල්පන කලා තාත්ත ගෙනෙ අයිතා දුපපත් අත්තේන්නේ ධනයෙන් දුපත් නෙමේ ආධ්‍යාත්මින් දුපපත් ඔවුට නින්දා කරලා මග කියල දෙට හොඳ වෙලාව මැරිච්ච පුතා අරගෙන ගෙහිල්ල සොහොන වලල්ල අනේ මට කුන්්ඩලිය අනේ මට්ට කුඩලියාගේ කියන්නවා එති ඒ මොහතේම ඒ සොහොනට ඇවිල්ලා අදින්න පු්ග බ්‍රහ්ණය අඩන සමී පේීදගෙනම හුත් අන්නනවා ඉතින් බ්‍රහමණය අදැක්කමී තවත් කෙනෙක් කඩනවා හැබයි පෙනුුවෙන් පුතාගේ පෙනුමටම සමානයි නැත් මේ වෙල තාමත් හරියටම දිව්‍ය මේේ ස්වරූපය දක්වන්නේම නෑ නම් තොදර පුද්ගලය කන්නව පුතාට සමානයි ඉතින් ඒ අඩන තැනට ගිහිල්ල කතා හිරුවා එමොකට දණටන්න අද අ මොනවද ඕනි එතුටර පුද්ගලයක් කියනවා මට හම්බුනා ස්වර්ණවර්ණ වූ රතයක් හැබැ ඉති රෝධන්නේ රථය ලැබුණ රෝධන මට ඒකට රෝධ දෙකක් ඕනෑ ඉටස අධින පු්ක බමුණ අහනවා මොන වගින් දුට රෝධෝනිි ්‍රත්ථතරංගලින් න අත රංගොලින් දෙන්න දීවලින් ඕන්නන ්‍රදීවලින් අදල දෙන්න. මුතුවලින් ද මැණක් කොලින්ද ලෝහිතාන්ගේද ඕන ඕන දයකින් ඉල්ලටකි. ඇතකොට දියපුතරය කල්පනක් කළා ලෙඩවෙලා හිට පුපපුතාට බේට්ටිකක්වත් දුන්නේ නැති බමුණ දැමේ කරත්ත රෝද හදන්ට කතාව රත්ත රැංගලින්. මොහු සංවය ගට පත් කරන්නරුවන කෙනන කල්පන කළා. ඉට සහව්වා මොන ප්‍රමාණයක් මට දෙන ද කියලා. බමන කියනවා ඉල්ලන ප්‍රමාණිකින් හදල දෙන්න කියලා. ඉරැස්කිනවනෑ මට ඒවා වටින්නේ. මගේ රතයට රෝධ දෙක් හැටීට මං බලාපපුරොත්තුවන දෙයක් තියෙනවා. බොහොම තියජ සහිතයි සූරි මණ්ඩලි. බෝහම සෞමිගුණින් යුක්තයි චන්ද්‍ර ම්ඩලි මගේ බලාපොරොත්තු සූරයි චන්ද්‍රයයි මගේ රතේ රෝධ දෙක් කරගන්න බබන කියනවා උඹ මහාධඥානයක් උඹ මැරෙයි කල්පනා කර කර ඳලා මැරෙයි නමුත් උබට මේ රෝධ දෙකනම් කම්බින්නේ ඔක මහ මෝඩ තීරණයක් කියලා එතකට දිව්‍යපුත්‍රය කියනවා එර උදේට පායනවා අවසතු බහිවා ආ සූරයා බැහල යනකම්ම පේනවා. හඳ හවසට නැගෙනවා හඳ උදේට බැහැලයනවා. හවස නැගපු චන්ද්‍රයත් බැහැල යනකම්ම පේනවා. මම අඩන්නේ පේන වස්තුූන් දෙකක් කිල්දලා ඔබ අඩන්නේ නොපෙනෙන වස්තුව කිල්ලලා පුතා මැරිල්ල අයගතා කවදාව තම්බෙන් නෙ දැ එතකොට ඔබ මට මෝඩයක් කියල කියනවා හොදට හිතල බලන්න පේන දෙයක් ඉල්ලලා අටන කනාද මෝඩය නොපෙනෙන දෙයක් ඉල්ලලා අන්ටනකිෙනාද මෝඩයක් වෙන බබන කල්පනා කළ බබන කියන ඇත්ත ඔබ කියන කතාව ඇත්ත මේ සිද්දිය ඉදිවඋපට මම් මෝඩයි. මගේපුතා මැරිලනි මං මේ සොහනට වෙලා කොච්චර ඇඩුවත් පුතා එන්නේෙ නෑනෙ මන්තමයි මෝඩ. මමන කාරනාව තේරුම් ගරගත්තා තේරුම් අරගෙන ටිකවෙලාවක්ඉදලා නැවත හැරුුණර පුද්ගලය දිහට හැල්ලා හන වාඹ කවුද කියලා එතකොට දිව්‍ය පුත්‍රයා සැවෑ දිව්‍ය විලාසේන් තමයි ඉන්නේ.ඒරු සඳහන් කරන අබ්‍රාහ්මණ මේ සොහනට වෙලා කෙන් බාඩනවාද බාඩනවන්නක් යම් කෙනෙක් වෙනුවෙන් ඒ අඩන කෙනා තමයි මම ඒ කවුරු වෙනුවෙන් දාන්නන්නේ මංවෙනවෙන් තමයි බණ්ඩාට. මම තමයි මට්ට කු්ඩලි එතකොට අහනවා ගිහි ගෙදර මගේ ගෙදර හිටපු කාලි උඹ කවදාවත් සිල්ගත්ත දවසක් නෑ ඔඹ දන්දුන්න දවසක් නෑ දහමක් කරපු අවස්ථාවක්ති වෙනේ සීලයක් නොරැක දානයක් නොදී වෙනත් කිසිදු පිනත් සිද්ධ නොකොට කොහොද දිවිය ලොහිී. ඒලයි සඳහන් කළ මට ඒක්වත් ඒගෙදර කරන්න බැඩි වෙච්චිව ඇත්ත. නමුත් සකල ලෝක සත්වයාටම අනුකම්පා කරපු තිලෝබුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අනුකම්පාව මැරැනමොති මටත් ලැබුණ මරනාසන්න වෙලා උන්වහසේ අපේ ගෙදර දොරටුවගාව හිටග හිටිය. උන්හසේ දැකල මගේ හිතේ ඇතිවිච්ච ප්‍රීතිය මෙච්චරයි මෙ පමණයි කියල නිමක් නැතවගිය. අසීමිට බුද්ධාලම්බන ප්‍රීතියකින් පිරිච්ච ම දසැගිල ියකතු කරගත්ත වන්හස දිහා බල. ආං ඒ චිත්තා ප්‍රීති සහිත කුසලය තමයි මම දෙවුණලෝටයන එක අරගෙනාව. ආ එෙහෙම සඳහන් කරහම අධින්න පුබක බුණට පුදුමයි බබුණ කියනවා. අච්චරියන් වත අබ්බූතන් ආශ්චරයයි නොවිය යුත්ත. අච්චරයන් වත අබ්බූතන් අංජලීකම්මස්ස අයමිදීසූ ඉපාකු. අහම්පී මුදිතමානු පසන්න චිත්තූ. අ්‍යව බුද්ධන් සරණං ගච්චාමීති පුදුමයි පුදුමයි ඒ ශාස්තෘ වහසේ දිහා බලලා ඇති කරගත්ත ප්‍රීති සංවේගයත් යමෙකුට සුගතිය දෙන්න හේතුවෙන වනන් මමත් අදම අදම දැම්මම මංගේ භාගිතු වහසේ සරණයවා කිය සඳහන් කර අගීට පස්සේ දිවිය පුතරය සඳහන් කරනවා ඒක හොඳයි ඒ ාිතු වහස සරණයනයක කොමත් හොඳයි කියලා බුදුරජාණන් වහසේ සරණ යන හැටි කියල දෙනවා භාගිතු වහස සරණයන්ට බුද්ධන් සරණංගච්චාන් භාගිතු වොහසේ අවබෝධ කරගත් ඒ නිර්මල ධර්මරත්නයත් සරණයන්ට දම්මං සරණංගච්චාන් ඒ භාගිතුන් වහසේ ඇති කලානම් යම් සග පිරිසක් ඒ ශ්‍රාවක පිරිස සම්මා සබුද්ධ ශාසනය ඉදිරියට පවත්වන පිරිසයි. මහාකල් පාසංක්‍ය හතරයි ලක්‍ෂයේක. මේ සංසාරි පාරමිතා පිරිවී බුදු එහට විතරක් මනමෙන්. අවබෝධ කරගත්ත ධර්මයේ දේශනා කරන්නත්තුවන. මහාකල්පා අසංක්‍ය කරනක් පාරමිතා පුරල අවබෝධ කරගත්ත මේ ධර්මයේ පිහිටවන මේ ශාසනයේ දු ති පාකින් නිමකරන්්ම තව දීර්ග කාලයක් මේ ශාසනයේ පැවතුනුත් වැඩි පිරිසකට තවතව යහප තක්වවා. ඒ ශාසනයේ ඉදිරියට පවත්වඩන සඟ පිරිසකින් ලෙේ.ආගේ සංග පිරිස භාගිතුන් වහසේගේ ශ්‍රාාවක පිරිසයි. ඒ සඟ පිරිස නිසා ලෝකයට මහත් යහප තක් සැලසෙනවා. ඒ නිසා තමයි ආනම්තරී කරමය විස්තර කරන තැන් සංගබේදය එකටේ සමහර කෙනෙ හිතනවන භාගිතුන් වහස ිශරීර ද හත්තුවේ ලේසිලවීම එක කියල න ධර්මය සඳහන්කරන සංග බේදේ තමයි එක. මොග භාගිතුන් වහසේ සංග ශාසනය ඇතිකරන්නේ ශාසනයාගේ අභිවුරුදය උදෙසා. ඉදිරි පැවත් මෝදෙසා. යම් කෙනෙක් ඒ සාසනයේ බේදබින්න කරනවාවන. ඒ සංගයා බේදබින්න කරනවන. සඳහන් කරන ඒ භාගිතුන් වහසේට මෙල්ල කරන දරුණු ප්‍රාරයක් කියලා. බ භාගිතුන් වහසගේ බලාපොරොත්තුව විනාසකිරීමඒ සංඝයා බේද කරනවා කියල කිය. ඒකයි සංගබේ දේකටය. එඒේ ොඩ බ්‍රාහ්මණය බුදුන් දහම් සගු. සරණයන කිය පොරන්දුවේ නො සරණය තත්වයට පත් කරනවා. ඒ විතරක් නෙමෙයි. මටකුඩ ලිියේනවා ප්‍රාණගතියනුත්තු වලකින් දෝනි අදත්තාදාානින් වලකින් දෝන කාවමිත්්‍යචාරයෙන් මසාවාදීෙන් සුරාවිෙන් වලකින් දෝනය අදින පුබක බ්‍රහ්මණය තිසරණ සහිත පන්සිල් ගත පුද්ගලෙක් බෞඩ් පත් කරනවා පොරොන්දුවක් දෙනවා මම මේ තුනරුවන්ම සරණයනවා මන් මේ සිල්ලා රක්ෂා කරනවා ල ්‍රහ්ණය හැරි කෙලිින් යන්න උත්සාහ කරන බදුරජන්නා සිගව. බ්‍රහ්ණ ජේත වනාරාමිටයනවා. මිනිස් දකින අධින පුක බෞුණ ේත වන රාමි පැත්ටය. කවදාවත් මේ බෞුණ එහයනවා දැකලනේ. පතා මැරුුණට පස්සේ බුණ හියන මිනිස්සු බැලනු කැඩි බෞුණගේ පස්සම් ගැටුුණ. ඇති විශාල පිරිසක් ජේත වනනාරාමිකතුන්න. ්‍රහමණය බුදුරජාණන් වහන්සළඟට ගිය තමන් බුදුන් සරණයන බව සඳහන් කළ සඳහන් කර ලහනවා ස්වාමීණි ඔබෝහන්සේ ළඟ කිසිම සීලයක් සමාධන් නොවිච්ච ඔබහන්සේ දේශනා කරපු කිසිම කාරණාව ජීවිතය සම්පූර්ණ කරපු නැති කිසියම් පුද්ගලයක් ඔබහන්සේට හිත පහදු වගෙන වන්දනා කළ ල්ර කලත්නය දන්දීලත්නය මකුත් සිත පහදවාගෙන වන්දනා කළත් එවන් පුද්ගලයකුට දෙව්ලොව යන්ඩ පුළු හඳ කෙහවා. බුදුරජාණන් වහන්ස යහනුව බ්‍රාහ්මණි මට්ටකුන්ඩලි දිවිය පුත්‍රය හම්බවෙල මට්ටකුන්ඩලි කියපු කතා වහගෙන නේදයායි. ඉති ආය මගින් අහන්ඩ දෙයක් තියෙන ොඳ කියෙලහවා. ඒ වෙන කොටත් මට්ටකුන්්ඩලි. තමන්ගේ විමානමවිල්ල දිබි විමාණනය නතර කලලා. ැ බුදුරජාණන් වහසළඟට විල්ලා පසඟ පිහිටවල බැඳලවායි එකත් පැත්තක හිටියා. එතකොට දැන්ක් රැස් වෙච්ච පිරිසටත් බ්‍රාහ්මණයටත් මනාව පේනවා කිසිම කුසලයක් සිද්ධ නොකරක සීලාදී ගුණා ආරක්‍ෂා කිරීමක් දානාදී දන්දීමක් නැතුව නමුත් හිතේ චිත්ත ප්‍රීතිීන් බුදුජාණන් වහසේ වැැඳ ගත්ත. යම් කෙනෙක්ඉන්නවා දොහු සුගතියම උපදිනවා කියන කාරණාවට දැන් නිදර්ශනය ඉස්සරහපිටම සරු දෙනාටම පේන්ටි තියනවා. දෙ උත් පසෙක හිටගෙන ඉන්නවා. අපි බුදුරජාණන් වහන්සේ චතුවාාරි සත්‍ය නිධර්මය කුළු ගන්වල අදින්න පුබ්බක බ්‍රාහ්මණයට දහම් දේශනා කළා. අදින්න පුපක බ්‍රාහ්මණය ඇතුළු විශාල පිරිසක් ඒවෙලාය ධර්ම ශ්‍රවණය කලා ර්ම දේශනාව නිමාව වෙනකොට මටකුන්්ඩලී දිවිය පුත්‍රරයත්ත අදින්න පු්බක බ්‍රාහ්මණයත් ඇතුළුව අසු හාරද ප්‍රාණීන් මනාව ධර්මාව වෝදේ ලෙපුවා කියන කාරණාව විශේෂයෙන්සිහිපත් කරනවා තැ එතුකොටට පින්නතුන අපි අර මුලින් සඳහන් කළා අපිට මේ පේතවත්තුවයේ සාකච්ඡා කළයතු විශේෂ තැනත් ්‍රද්ධාවෙන් භාගතන් වහස වැැඳගන්නවා කියන එක කොයි තරග වටිනවාද ඒවාගේ කරුණු රාශියක් ධර්මය තුළ තියෙනවා තමපොද පාලී තවත් තැනක සඳහන් කරනවා එක මහළු බැමිණියක් සැඩල් කුලේ බැමිණිය බුදුරජාණන් වහසේ කරුණාවෙන් දැකළ භාගිතුන් වහස දන්නවා ඇයත් මරණයට පත්වෙලා යන්නේ දුගතියට නමුත් භාගිතතුන් වහස මුණ ගැහුණුත් ඇයට යහපත නි දත් පිින්ඩ පාති වඩනකුට භික්ෂ සංගායියක ඇය සිංගායන වීදී තමයි වඩින්නේ. ඇති ඇය දැක්කම් භාගිත වහස පාර මැද නතර වෙනවා. ඇත් නතර භාගිතන් වහස වඩිනික භාගිතුන් වසේ නතරවුණනි ඇයි කියන කරනව බලපු මහමොද දල්ලානයන් වහසේ මේ කාන්තාවට අනුකම්පා කරලයි නතරුණ ඇයට කතා කරල කියනවා බැන්ඳ ගැ. මේ නැතිලෝගුරු සම්මා සම් බදුරජාණන් වහස. අද මේ වීදී වැඩිය ඔබවෙෙනුවයි උන් වහසේ වන්දනා කරගන්නික මැයි බොහෝම සතුටින් වන්දනා කරලා. බුදුරජාණන් වහස වැඩිය ඇ ඒ මොති මරණයට පත්තුල ගත් එක්ක මඇෑ දෙව්ලෝ උපදන්න. පස්ස ඇවිල්ල මොග්ගල්ලානයන් වහසිර කියනවා ස්වාමීණි. ඔබෝහ සේදාඒ වාගිතු වහස පෙන්ඩලලා මට වැැඳගන්ඩට කියපු නිසා. වදනාාවුව ම වදිවල උට ගංච කියලා. එදට බුදුරජාණන් වහසගේ අසීමමාන්තික ගුණය නිමක් නැති බුද්ධ ගුණය අපි බුදුරජාණන් වහන්සේම තමයි ඉතිපිසෝ භගවා ආදී කෙටි පාටයකට ගොුණු කරඩියමි. නිමත් නැති සමස්ත බුදුගුණ කදම්බයම ඔය පාටය ඇතුලින නමුත් ඒ ගුණ නමය, අර සියලු නිමක් නැති බුදුබුණ නියෝජනය කරනවා. අපිට ඇති ප්‍රමාණය තමයි භාගිතුන් හස ය කෙටි කටල තියෙන්න්න. එතකොට ඒ පළවෙනි ගුණේ හැටියට අපි සධ්්‍යායනා කරන අරහංගුණේ. දීර්ය විස්තර කරුත් විස්තර කරලා ඉවර කරන බෙරි ගුණයක් නම අපි ඉතාම ෙඩියෙන් සඳහන් කරනට සඳහන් කරනවා ස්වාමීණි භාග්‍යිතුන් වහන්සේ. යම් කෙනෙක් අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් දෑත දෝත එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟ වැඳ වැටුනාන ඒ ඕනෑම කපුද්ගලයකුට දිව්‍ය මානසිික සැපසම්පත් ලබා දෙන්නට තරම් භාග්‍යතුන් වහන්සේ සතු සීල සමාධයාදී මහා ගුණයට හැකියාව ඇති නිසා අපි බුදුරජාණන් වහන්සේට අරහම් කියල කියවා. ශ්‍රද්ධාවෙන් වැඳ වැටින ඕනෑම කෙනෙකුට දිව්‍යමානුසික සැප සම්පත් උදා කරලා දෙන්ද අපිළඟතියෙන ගුණේට නෙමෙයි භාග්‍යතුන් වහන්සේ සතු සීල සමාධියයාදී ගුණයන්ට පුොළු හංකමක් තියෙනවා. එදට බුදුරජාණන් වහන්සේගේ සීලාදී ගුණේ ප්‍රමාණය මේලෝකයේ සීමමා කරන්න පෙන්නන්ට ප්‍රමාණවත් කරන්න සමත් කෙනෙක්. විශ්වදහතුවයේ දක්නෑ අදත් නෑ හෙටත් නෑ. ඒ සීලා දීගුණට අපි දෙව්ලෝ ඇවැඩන්න පුළුවන්. එට ඒ පිහිට තමයි මට්ටකුන්දලීට ලැබෙන ඒ පිහිට තමයි අර මහළු කාන්තාවට ලැබෙන තවත් ඒවාගේ කාරණා රාශියක් ධර්මය තුළ සාකච්ඡා කරගන්න පුහන්. එක තැනක අඹුසම ුවලකට භාගිතුන් හස දේශනා කරනවා තිසරණය පිහිටලා නුඹලාට බයක් ඇැති ගැනීමක් ලොමුදැගැනීමක් ඇතිවුණුොත් යම් වෙලාවක මව මතක් කරන්න කියලා. හැබෑවටම ඒ කාන්තාව ඇගේ සහෝදරය විසින් කැලිට අරගනගේල මරන්්ඩ ලේෂ්ි කරනවා. ඇගේ ඔහුගේ බිටන්දකි වූමනාවට නොත්ඇයි කල්පනා කළා මට දැන්වෙන සරනක් නේ. වගේ ස්වාමියත් ලඟනේ නැමුත් ලගයින්න සහෝදරය ගහු ඇෑශ්තිියයමාව මරණ්ඩ ය දර්වක් ලැබෙන්ඩි හිටපු කෙනෙක්. ස්වලින් අල්ලගන කැලි ඇදගෙන යනකොට බිලිරුදාව හහිදිල කියනවා ස්වාමීණී මද ඇත්තෙන්ට මදරවා බිහි කරනක කියලා ඒත්නෑ ඇදගෙන යන අතරයමයි දරුවවා බිහිවෙන්නේ. ඇයි කල්පනා කලා කෑකෝ ගැහුත් මේ කැලෑවි දරකඩන්ඩ වැල්ලද අප කෙනෙක් ඇති. ඔවුන් ඇවිල්ල මාව බේරගන නැවත කල්පනා කරන අයිත් මේ ඇදගෙනයන් මගේ සහෝදරයන්නේ පව ඇවිල් මොහට පහරදි. ල්පන කළ සහෝදරයට කවජ්ුවත් පහරදිනයක මටිව සන්වේ. මේවෙලා මටහිනං වෙන පිහිටකත්නෑ එතකොට මතක් වුණා එදා සහෝදරගේ ගෙදරනකොට මගදි ාගතුන් හසකපු කතාව. බයක් ලොමුදැහැ ගැනීම ඇැති ගැනීමක් ඇතිවුණුත් මාවමතක් කරන්නකි. ඒ මතකල මට බාගිතුන් හසගේ සරණ හැට තවකු හෙද සරක් අද කියලා. තැන් ඔහු ඇය ඇදගෙන යන්නේ නුගගහකියට මරවදාට හැබැ නුගගහීන්න රුක්ෂ දේවතාවේ මේ රක්ෂදවතාව දැ විසිද්ධිය දකිනවා ද ඇයගව පුදුව මෛත්‍රී ගුණයක් තියෙනවා තමන් මරන්ඩ අරගෙන යන සහෝදරයටත් වෙන කෙනෙක් ඇඉල්ල පහරදිවට කැමති නෑ ැනි ඇය බුදුන් සරණ කියියපු කෙනෙක්. එවන් කෙනෙක් මග විමානය ලඟ මරවදැමත් බලවත් දෙවියන්ගෙන් මට විසුමත් වෙන්නේ නෑ ඇ රැක්කනය කියලා. ඒ වෙලාවම් ඇගේ ස්වාමයාගේ වේසේ අරගෙන එතිෙන් ඇවිල්ල සහෝදරය යබයි කරලා පන්නල ඇයත් දරුවත් තරථේ නංමගෙන් සැවත් නූරටනකම් අරගෙනනවා. සැවත් නූරට ගෙනල්ල සුව පහසු අම්බලමක දරුවා යොහු නැතරනවා. අතර කල්ල අතුරුදහන් වෙන. පහෝදා ස්වාමයා සැවත් නූරට ඇවිල්ල වෙනත් කටයුතක් සඳහා යනකොට හදිසීම බිනිඳ හිතන ඉන්න දකින. බහම දුවත්තින ඇද දරුව බි කරලා. කෞවදු මෙතින්ට එක්කා කොහොම දාව ඇය සඳහන් කරනවා ඇයි ස්වාමීනී රෑ ඔබනි මම මෙතින්ට එක්කන් ආ. ඔ කිය නොනෝ කියීන දම මේ උදේන අ මාසගානකට ඔබේ සහෝදරය ගාන්ට ගාවට ඇරලපු ඔබ මාසගානකින් දකිින් යද. දෙන්න අත්‍ර බහින් බස්වීම කැතියෙනවා. ඇන ඔබයි මම ගෙනාව කියන ඔගින න මමානය කියලා. අන්තින්ට ඇ සියලු කාරණ අවුට කියනවා. කියලන් කියයනවා භාගිතන් හසේ සසිහිපත් කළා භාගිතුන් වහසගේ සරණ විතරයි තියෙනෙ කියලම මතක් කළා එහමන කිසියම් කෙනෙක් ඔබේ වේසියෙන් මවමිටින්ට එක්කෙන් නති. ඔවුන් පහුව පස්සේ බුදුරජාණන්හසළඟට ගේල්ල සියලු කාරණ මතක් කළ. මේ කාරණ තුළින් මෙ කිටියෙන් කෙටියෙන් නමුත් අපි සහිපත් කළින්. අපි ශ්‍රේෂ්ට මනුස්ස ජීවිතයක් ලැබිලතිවා. සජී යන ශ්‍රේෂ්ටත්වය දෙගුණ තෙගුණ කරලනවෙයි සිය දහස් ගුණයෙන් ඔප්නං වලා තියෙනවා සම්මාධිට්ටික බෞද්ධ ජීවිතයක් ලැබිච්චේක. සංසාරය ඔබ මම කරගත්ත අසීමමාන්තික කුසල් සමුදායක් අපි මේ මනුස්්‍ය ජීවිතය ලබාගැනීම සඳහා වියදං කරලාතින්න. වෙනත් මනුස ජී සඳහා වියදැන් කළ මුදලට වඩා සම්මාධිට්ික මනුස්‍ය ජීතයක් වවෙෙන අපි වියදැකර තින්න. වටිනා ජීවිතයක් අපි අරගනතියෙන්. නත් ඒ වටිනා ජීවිතයේ තව තව ඔප්නං වගඩ පුළුවන් වෙන්නේ ඒ සම්මා දිට්ටික බවතුල මනාව පිෂ්ටීමේ ශ්‍රද්ධාව අපිතුළ ඇතිකර ගැනීමම් තුළින් එනක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව අසීමමාන්තික ශ්‍රද්ධාවක් හිතේ ඇති කරගෙන නිවැරදිව තුනුරුවන් සරණ ගිහිල්ලා පෙන්දුුතු නිදවසකට වතාවක් වත් ජීව මාන සම්මා සම්බුද්ධ සංඥාව ඉස්මතු කරගෙන බුදුරජාණන් වහන්සේට වැැඳගැන්ඩ පුළුව හන්නන්. අදත් මේ ජීවිත අපි කවුරුව තසරන නැහෙෙන. ඇැයි ජීව මාන ස්වභාවය අපි ආරෝපනය කරගන්නටන්නේ. ඒ කොහොමද අපි ඒකාරී කරන්න. අපිට යන්ද ලැබුණුත් සෑමලූකට අපිට අන්ඩ ලැබුණුත් බෝමලෝකට අපිට යඩ ලැබුණත් විහාර වන්දිරයකට අපි. හැම වෙලාම හිතන් ඕෝනනි. සැවත්නුවර ජේතවනාරාමිර ගිහිල්ලා. ඒ සුගන්ධකට ඇතුලෙද මට භාගිතුන් වහසසි වදනා කර ගඩ ලැබුණොත්. ඇත්තරම මංගේ සුගන්ධකුටට යන්න කොමද. භාගිතුන් වහසේ වැඩේඉන්න කාලයේ අවස්ථාව ලැබුණනම් මයි යන්න කොහොමද. ආං ඒ චේතනාවන් ඒ යන විදිහෙට අද මේ සෑමලුවට ගොඩ වෙලා. වන්දනාමාන කලාන ජීව මාන සංඥාව ඇතු ඒ කුසලය එදා මට්ටකුන්ඩ ලීගේ වන්දනාව වගේ බලවත්. ආගේකට ඉතිෙන්න්න ජීවමාන සංඥාවෙන්ම වන්දනාව කරඩවන කියල. එදවට ඒ වන්දනාව ඒ තරම්ම මහත් පලයින භාගිතුන් වහන්සේගේ වචනයට ගරු කරන්න ලැබුණුත් භාගිතුන් වහස දේශනා කළා පංච දුෂ්චරිතයෙන් වලකින්ද දසාකුසලෙන් වලින්ට. වචනටිකට ගරු කරන්න ලැබුණුත් කුසලේ කොහොම වීද. ශ්‍රද්ධාවෙන් භාගිතුන් වහසගේ දේශනාව ජීවිතයට සම්බන්ධ කරගත්ත පුද්ගලයා මේලුක කොයි තරං උසස් කෙනෙක් බවඩ් පත්වයනවද. ආන් ඒ කාරණාව තුල පිහිටලා. අපි මේ දැනුත් ඒදේ කරග්ඩ පුළහන් භාග්‍ය වාසනාව අත දරාගෙනනය. තවත් ඒ ප්‍රයෝජන නොගන්නවද කියන කාරණාව තමයි හැමවෙලාමිහිතැන් ුව. එහෙම කල්පනා කරලා යමි උතුම් භාගිතුන් වහසගේ වචනයට අනුව ජීවිතය ගොඩනගෙන වන. ඔවු මේ ලෝක ලොකු රැකවරණයක් සරණත් තියනයි අසරණ නෑ කවදාවත් මේ ලෝක අසරණයි කියල කියන්නේ මේ ක්ඩ බොඩ අඳින්ට පලදින්න ඉන්න හිටින්ට තැන්න තික නෙම අසරණනයි කල කියන්නේ. යම්තැනක බුදුරජාණන් වහසගේ සරණ නැති වුණනං ඒ අසරනක. අසරණ නොවෙන්ඩ මග අප නොදට එල්ි පිහිදිි වෙලා තියනෙන වෙලාවි අසරණ නැති කෙනෙක් ැටියට. මනා සරනක් අපිටඒ සරක් නෙමේ පින්න්නතින අපිට තුන්සරණක්ම තියනවා. එක සරණක්වොත් නැතුව මේ සංසාරය අපිහිටී නමුත් අපිට තුන් සරණක්ම තියනවා. එහෙම තියන පොටත් නිරේට යනවන අපි තරන් අආවාසනාවන්තය තාවකො හද. ආංගක හිතලා වහවාහා තුනුරුවන්ට කීකරි වෙලා භාගිතුන් වොහසේගේ ාශිරුවාදයෙන් සරණින් සුගතියෙන් සුපතියට ගමන් කරල්. නිවනිින් සැනසෙන්ඩ. අපිසිරු දෙනාටම රත්මත්‍රී ආශිරුවාදයෙන්ම භාග්‍යවාසනාව උදදාවේ වන ප්‍රර්ථන කර.